සිනමාව මෙන්ම හඬ කෙවීම කියන්නේත් අපේ රටට සුවිශේෂී කලාවක්. අන්‍ය දේශවල නුහුරුණු පුරුදු සංස්කෘතියක නාඳුනන චරිත අපේ හදවතේ වීරයන් කිරීමට හඬ කෙවීම කලාව සමත් වී තිබෙනවා. එහෙමද? කොරියානු දේශයේ කතාමාලා ඉන් සුවිශේෂී ස්ථානයක් ගන්නා බව කිව යුතුයි. අපි ඔයාලගෙන් නැහුවොත් ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රේක්ෂක ආදරයක් හිමි වූ කොරියානු නාට්‍යමාලාව මොකද්ද කියලා. ඔයා දෙන උත්තරේ මොකද්ද? ඇයි අහන්නේ? දන්නෙම නැද්ද? Boys over flowers. නැහැ. Boys over flowers නෙවෙයි. අනන්තින් පියුමා එවිතින් තරුකු. නැහැ. අනන්තේන තර කුමරත් නෙවෙයි. සුජාත දිනියත් නෙවෙයි. නමුත් ළඟටම පැමිණියා. මෙතෙක් ශ්‍රී ලංකාවේ සිංහල හඬකවා විකාශය වුණු සියලුම කොරියානු ටෙලි නාට්‍ය අතුරින් වඩාත් ආකර්ෂණීයම ටෙලි නාට්‍ය ලෙස හැඳින්විය හැක්කේ අභීත දිනේ ටෙලි නාට්‍ය මාලාවයි. ආ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා SL Tactics YouTube channel එකට. ඔව්. අද අපි කතා කරන්න යන්නේ අභීත දිනේ ටෙලි නාට්‍ය පෙළ ගැන හා ජාතික රූපවාහිනියේ හඬ කෙවීම පිළිබඳවයි. සත්‍ය වශයෙන්ම කිව්වොත් අභීත දිනේ තෙවන වරට විකාශය වීමත් සමගම මෙම කතාපෙළේ රජ සමය පිළිබඳ ඉතිහාස කරුණු රැසක් එකතු කිරීමට රසික හදවත් පෙළඹුණා කිව්වොත් ඒ නිවැරදි. ඇත්තද? නැතුව? එම නිසා මෙම වීඩියෝවෙහි එම ඉතිහාස කරුණු වලට අමතරව ජාතික රූපවාහිනියේ හඬ කෙවීම් වල ඇති සුවිශේෂී බව සහ අභීත දිනේ ටෙලි නාට්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම උචිතයි. කත ඇති. ඉතින් අප හඬ කෙවීම් කලාවේ සුළු මුළු සෙව්වොත් අපට දැනගත හැකි කාරණයක් වනුයේ මෙම හඬ කෙවීම් කලාව සිරිලකට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ටයිටස් තොටවත්තයන් ගැනයි. හොඳ පාඩමක් මං උගන්වනවා. ඉඳා ඉඳාමට. කොහොමද මේ නෝනව ඔත්තුකාරෙක් කියලා හිතුවේ? රහස් පරීක්ෂකට හැමෝම සැකයි. මම හිතන්නේ අපිට මෙතෙන්ලා වැඩක් වෙයි කියලා. හා මේ අපේ යාළුවා ඔව් ඔව් මේ අපි නාන්න යන ගමන් ඔව් ඔව් නාන්න යනවා නාන්න. හරිද? එදා ටයිටස් තොටවත්තයන් ශ්‍රී ලංකාවේ පළමු දෙතොල් සම දෙබස් කැවීමේ වැඩසටහන මහත් දයාවෙන් රසික ඔබට දායාද කළේ මෙසේයි. අයබෝන් අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන චිත්‍රපට දෙක. ඇත්තෙන්ම ජාතික රූපවාහිනියේ හඬ කැවීම දෙස බැලීමේදී අපට සෑම විටම අපේ කමක් අපේ යන හැඟීමක් සහ එහි ගැබ් වී ඇති අමුතු සුන්දර බවකුත් අපට දැක ගන්නට පුළුවන්. එලෙස දැනීමට හේතුව වී යුත්තේ දොස්තර හොඳහිත, පිස්සු පූසා, කූඹිච්චි, මහා කාබාසිනියතුමා, කෝලිකුට්ටු සහෝදරයෝ, ඇපල් ආදිපාදතුමා, ඥානකතා මල්ලි, ඉඟුරුපාන් මල්ලි, මගේ පුංචි ලෝකය, රොබින්සන් අන්දරය, රහස් දූපතේ කතා, මෙවැනි නම් වලින් කතා හැඳින්වීම සහ ප්‍රධාන වශයෙන්ම ඒ සෑම කාටුනයකට සහ කතාමාලාවකටම වගේ ඉතාමත් සිත්තද ගන්නාසුළු තේමා ගීතයක් නිර්මාණය කර තිබීමයි. රටම ආදරය කරන හා ගෞරව කරන ගුරුවරයෙකු වූ ටයිටස් තොටවත්තයන් එදා ආරම්භ කළ එම කලාව ඔහුගේ ගෝලයා වන අතුල රන්සිරිලාල් මහතාද එම රසය ආරක්ෂා කරගෙන දුර ගමනක් පැමිණැති බව කිව යුතුමය. 2012 වසරේ ඔෂීන් යන විදේශීය ටෙලි නාට්‍යයෙන් ආරම්භ කළ ඒ සොඳුරු සැඳෑ හෝරාව පිළිවෙලින් සුජාත දියණී, අභීත දියණිය, මායවරුන්ගේ ලෝකය, දිරිය දියණිය, ඉසිවර වේදදුරු, අත් අටු නැ ඒත් එයා ඉගිලෙයි, යහපත් මහරජ, සිරිමැටි සිත්තරාවි, හිරු සඳු ආදරේ, ජනහිතකාමී රජිනිය, සූර්ය දියණී, සන්නාලියනේ සහ මහා වානර යන නම් වලින් 2016 වසර දක්වා එක පෙළට විකාශය විනි. ජාතික රූපවාහිනියේ සිංහල හඬ කෙවීමේ ගුණාත්මක බව වඩාත් ආකර්ෂණීය වීමට ප්‍රධාන හේතුව වන්නේ නිවැරදි වචන භාවිතයයි. ඓතිහාසික වූවද නූතන වූවද අපේ සංස්කෘතික භාෂාව පළුදු නොවන පරිදි වචන යොදා තිබීම පිළිබඳ ආඩම්බර විය යුතුමය. ශ්‍රී ලංකාවේ විදේශීය නාට්‍ය අතුරෙන් කොරියානු ටෙලි නාට්‍ය ගණනාවක් විකාශය වූවද ප්‍රේක්ෂක ආකර්ෂණයේ ඉහළින්ම දිනා ගැනීමට සමත් වූයේ අභීත දිනේ ටෙලි නාට්‍ය මාලාවයි. ඇත්තටම ඔබ හරි දක්ෂයිනේ. සුජාත දිනේ කතාපෙළෙන් පසුද
එම හෝරාව ජාතික රූපවාහිනිය විසින් රැකගත යුතු බැවින් එහි චංගුමී සිටින වෙනත් කතා සොයා ගියා. ඒ අතර වෙස්ට් පැලස් නම් කතා පෙළ හමු විය. චංගුමීට රැඟූ ලී යොන් ඒ ප්‍රධාන භූමිකාව නිරූපණය කළද ඇයගේ චරිතය නපුරු චරිතයක් විය. එම නිසා ඔවුන් තනු චංගුමී ඔවුන්ම විනාශ කරගත යුතු නැති බව වටහාගෙන පිරිමි චරිතය වන මින්ජුන් හෝ රඟපෑ නාට්‍ය සෙවීමට පටන් ගත්තා. සුජාත දියණි හා සමානම තේමාවකින් යුතු එම කතාපෙළෙහිම අධ්‍යක්ෂක වූ ලී බියොන් හුන් අධ්‍යක්ෂකතුමා විසින්ම නිර්මාණය කළ ජුවෙල් ඉන් ද ක්‍රවුන් තෙල් නාට්‍ය පෙළ හමු විය. පෙබරවාරි 11 වනදා සුජාත දියණි තෙල් නාට්‍ය අවසන් වීමත් සමග අභීත දියණියේ තෙල් නාට්‍ය හඳුන්වා දීමේ වැඩසටහනක් සමග මෙලෙස ආරම්භ විය. දැන් අලුත් කතාවක්. මේ තවත් දියණියක් ගැන. පුංචි තැන සිට මහා තැනට තම ජීවිතයේ රැගෙන යන බැවින් සහ දියණියක් නොබියව ජීවිතයට මුහුණ දෙන කතාවක්ද බැවින් අතුල රන්සිරිලාල් මහතා මෙයට අභීත දියණිය යන නම තැබුවා. මේ දියණියට මම නම තිබ්බේ අභීත දියණිය කියලා. අතුල රන්සිරිලාල් මහතා මෙහි හඬ කැවීම කටයුතු අමාලි විජේසේකරට සහ තුසිත විධානපතිරණටත් බාර කළ අතර ඔවුන් මේ ඉතාමත් උසස් අයුරින් ඉටු කර ඇති බව අපට පෙනෙන්නට තිබෙනවා. පියුමි විජේවර්ධන, කමල් ගමගේ, ෆර්නි රෝෂිනි, සමීර ගුණතිලක, රෝහණ සිරිවර්ධන, තශාන්ති සිරිවර්ධන ඇතුළු ප්‍රවීණ හනරංගන ශිල්පීන් රසකගේ දායකත්වයෙන් මෙම නිර්මාණය රස ගැන්වී තිබිනි. ඒ දිත්තයිලි මම හැරබී රාජකාරිය වෙන කවුරු කරන්නද? මෙහිමයි ආරංචි. විදේශ දූතීන්ගේ නිලකුටියේ ඉදිරිපිට චීන සෙබළු පිරිසක් යොදවලා. මේ ඉඳ යුද්ධයක් උනත් ඇති වෙන්න පුළුවන් නේද? ඒක නිසා ඒ ගැන ටිකක් හිතලා බලන්න. මොකද්ද කළේ ඒකට? කුටියේ තිබුණු නළල් පටියට මොකද කළේ? මොකද්ද කළේ ඒකට? මොකක් ගැනද අහන්නේ? කුටියේ තිබුණු නළල් පටියට මොකද කළේ? මම ඒක ගත්තේ නෑ. මෙම කතාවේ සැබෑ ඉතිහාසය ගැන මේ වෙනකොටත් ප්‍රේක්ෂකයන් බොහෝමයක් කරුණු සොයාගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම මෙම කතාවේ සැබෑ ඉතිහාසය ගැන විවිධ මතවාද පවතිනවා. නමුත් ඒ අතර වඩාත් පිළිගත් මතද පවතිනවා. ආ, දනුයි මට වැටහුනේ. නිදහස් විශ්වකෝෂයේවත් විකිපීඩියා මූලාශ්‍ර කොට ගනිමින් එහි සුවිශේෂී කරුණු පිළිබඳව කිවහොත් සැබෑ ජීවිතයේදී ඩොංගි මාලිගයට ඇතුළුවන්නේ ඇයට වයස අවුරුදු 7 දී වන අතර ඇය අයත් වූයේ ජෝසෝන් රාජවංශයේ පහත්ම පන්තිය වූ චොන්මින් සමාජ පන්තියටයි. ඒ කොහොම වුණත් ඇය මුලින්ම රජතුමාව මුණ ගැහුණේ කොහොමද කියන එක ගැන කවුරුවත් නිශ්චිතවම දන්නේ නැහැ. වඩාත් පිළිගැනෙන මතය නම් ඉන්හෝන් අගබිසව පිටුහල් කර ජෑන් හීබින් උපබිසව තනතුරට පත් කළ සමයේ ඩොංගි මාලිගයේ දියගෙන යන්නේක් හෝ වහල් සේවිකාවක් වැනි මුසුරිවරියක ලෙස සේවය කරන්නට ඇති බවයි. එක දවසක් රාත්‍රියක චෝයි සුබ්බින් හෙවත් ඩොංගි ඉන්හෝන් අගබිසවගේ සුවය පතා යාඥා කරමින් සිටින මොහොතක මාලිගයෙන් පිටත සංචාරයකයේ දුණු සුක්ජෝන් රජුට නැවත මාලිගයට පැමිණෙන අවස්ථාවේ ඇගේ හඬ ඇසි කම්පාවට පත් වුණා. ජී මුන් ජොන් විසින් රචිත සුමුම් නොං නම් ග්‍රන්ථයේ ජෑන් හීබින් බිසවට දඬුවම් පැමිණවීමට අදාළ සිදුවීම් විස්තර කොට ඇත. සුක්ජෝන් රජ සමයේ ජීවත් වුණ මෙම රචකයා එය මෙලෙස සඳහන් කරනවා. එක් රැයක සුක්ජෝන් රජුට නිදා ගැනීමට නොහැකි විය. නින්ද ඔහු කරා ළඟා නොවිනි. ඔහු පිටතට යාමට තීරණය කළේය. නැවත මාලිගයට පැමිණෙමින් සිටින අතරතුර සේවක කුටි පසුකරන විට ඔහුට කුඩා කුටියක් දෙසින් ඉකිබිදින හඬක් ඇසීය. කුතුහලයෙන් යුතුව ඔහු කාමරය තුළට එබී බැලීය. එම පිරිසිදු පිළිවෙල කාමරය දැක ඔහු පුදුමයට පත්විය. එතැන භෝජන සංග්‍රහයක් ලෙස පූජාවක් සකස් කොට තිබූ අයුරු ඔහු දුටුවේය. අනතුරුව ඔහු දුටුවේ තරුණ මාලිග මුසිරිවරියක්
සිය නිලැඳුමෙන් යුතුව සිහිවටන මේසයක් ඉදිරිපස වැළපෙන අයුරුය. මෙම අනුස්මරණ මේසේ සකසා තිබුණේ හිටපු අගබිසව වූ ඉන්හොන් වෙනුවෙනි. ඉන්හොන් අගබිසව මේ වන විට බලෙන් පහකොට තිබූ බැවින් රජු පුදුමයට පත්විය. මුසුරිවරිය සිහිවටන පලකයක් තබා තිබුවේ බලෙන් පහකල ඉන්හොන් අගබිසව රජු වෙනුවෙන් සිය දිවිය කැප කර තිබූ නිසාවෙනි. නමුත් ජෑන් හීබින් අගබිසවගේ බලපෑම හේතුවෙන් කිසිවෙකු බලෙන් පහකල අගබිසව අනුස්මරණයට ඉදිරිපත් වූයේ නැත. තමන්ට ඉන් දඬුවම් හිමි වේ යයි ඔහු බිය වූහ. මෙවන් වෙසනකාරී වාතාවරණයක් යටතේ සිය ජීවිතය ගැන නොතකා ඉන්හොන් අගබිසවගේ යහපත පතා පූජාවක් පැවැත්වීමට යමකු ඉදිරිපත් වීමෙන් රජු විස්මයට පත්විය. ඔහු ඇයව ඇමතීය. මුසුරිවරිය ඔහුගේ හඬ ඇසී හැරී බැලීය. රජුව දැකීමෙන් ඇය තැතිගත්තාය. ඔහුව හඳුනාගත් ඇය ඔහුගේ දෙපා මුල වැටුණාය. ඔහු ඇයට මේ පිළිබඳ පැහැදිලි කරන මෙන් පැවසීය. දෙව්ලන හඬින් යුතුව මුසුරිවරිය පිළිතුරු දුන්නේය. රජතුමනි, මා ඉන්හොන් අගබිසව අගබිසව සිටි සමයේ ඇය වෙනුවෙන් සේවය කළා. අද ඇයගේ උපන්දිනයයි. මා ඇය යටතේ සේවය කළ සමයේ ඉන්හොන් අගබිසව මා වෙත දැක් වූ කරුණාව මාහට අමතක කළ නොහැකි. එම නිසා මා පෞද්ගලික මට්ටමින් ඇය වෙනුවෙන් අනුස්මරණයක් සූදානම් කළා. කරුණාකර මට මරණ දඬුවම ලබා දුන්න මැනවි. මෙම කන්නලව්ව ඇසීමෙන් රජු පුදුමයට පත්විය. ඇගේ තත්ත්වයේ සිටින සෙස්සන් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමට මෙවන් අවදානමක් ගත්තේ නැත. නමුත් මෙම මුසිරිවරිය හිටපු අගබිසව වෙනුවෙන් මෙම මරණීය අවදානම ගත්තාය. ගුණවත් පැසසිය යුතු අයකු වූ ඇගේ හැසිරීමෙන් රජු සලිත විය. අනතුරුව ඔහු එම තරුණ මුසිරිවරිය සිය සිරිහාන් කුටිය වෙත රැගෙන ගියේය. ඔහුගේ අනුකම්පාව ප්‍රේමයක් බවට පරිවර්තනය විය. ඔහු ඇය සමග බොහෝ රාත්‍රියන් ගත කළේය. කාලයත් සමග මෙම මුසිරිවරිය චෝයිසුප්පින් බිසව ලෙස ප්‍රකට විය. රජතුමාගේ ප්‍රසාදයේ දිනු දොන්ඊ ඔහුට අවුරුදු 19 දී, එනම් 1693 වර්ෂයේදී සිව්වන චන්ද්‍ර මාසයේ සුක්ජෝන්ගේ සුක්වොන් නිලමට්ටමේ උපබිසවක් බවට පත් වූ අතර කුමරෙකුටද උපත ලබා දුන්නා. ඒත් අවාසනාවකට ඒ කුමාරයා ඔහුගේ කුඩා කාලයේදීම මිය ගියා. ඊට වසරකට පසු යෝනින් කුමරු ඉපදීමත් සමග දොන්ඊව සුක් උයිහෙවත් දෙවන මට්ටමේ රාජකීය වංශවත් බිසවකගේ නිලමට්ටමටත් ඊටත් වසරකට පසු නැවත ගොයි ඉන් නිලයටත් උසස් කළා. 1698 දී තවත් කුමාරයෙකු උපතේදීම මිය ගියා. ඊට වසරකට පසු දොන්ඊව බින් හෙවත් පළවන මට්ටමේ රාජකීය වංශවත් බිසවක් ලෙස නිලයෙන් උසස් කරලා පවිත්‍ර යන තේරුම තියෙන සුක් කියන නාම විශේෂණය පිරිනැමුවා. ඉන්හොන් අගබිසවගේ මරණයට හේතුව හඳුනාගෙන නොගෙන ඇති බැවින් ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ ඇයට වසතුන් බවයි. නමුත් මේ තහවුරු වී නොමැත. එක විස්තරයකට අනුව ඔක්ජෝන් බිසව ඇගේ කුටියේ කොරියානු යකදුරුවරියක් සමග ඉන්හොන් අගබිසව මරා දැමීමට හෝනියමක් කළ බවට මතවාදයක් පවතිනවා. 1701 දී ඔක්ජෝන් බිසවත් ඇයට සහාය වූ සියලු දෙනාමත් වසදී මරණයට පත් කිරීමට රජතුමා නියෝග කළා. ඉන්පසු සුක්ජෝන් රජු බින් තනතුරේ ඉන්න කිසිම උපබිසවකට අගබිසව තනතුරට පත් වෙන්න බැරි විදිහට වාරණ නියෝගයක් පැනෙව්වා. අගබිසව තනතුරට සුදුසුකම් තියෙන කෙනා චෝයි සුබ්බින් හෙවත් දොන්ඊ කියලා අසත්‍ය මතයක් පැතිරුණ අතර එය පදනම් විරහිත මතයක්. කොන්ෆියුසියානු සමාජ ක්‍රමය තුල මුසිරිවරියක් විදිහට චෝයි සුප්පින් උපබිසවකේ පහත් සමාජ තත්ත්වය ඇයට අගබිසවක් වීමට බාධාවක් වුණා. කාලයක් ගත වුණාට පස්සේ 1716 දී රෝගී වීම හේතුවෙන් දොන්ඊව බිසව මාලිගයෙන් පිටතට රැගෙන ගියා. ඉන්පසු යෙවුනින් කුමරු තම මෑණියන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නිසා ඇයට වෛද්‍ය ආධාරය වන ලෙස ඉල්ලා රජතුමාට හසුනක් යැව්වා. දොන්ඊට බාහිර මාලිගාවක සිට ජනතාවට උපකාර කිරීමට සුක්ජෝන් රජු විසින් ඉඩ සලසා දීලා 1717 දී රජකමෙහි වගකීම් කිරුළහිමි කුමරුට පවරලා විශ්‍රාම ලබා ගත්තා. 1718 දී වයසින් අවුරුදු 49ක් වූ දොන්ඊ මිය ගියා. එම වසරේදීම සුක්ජෝන් රජු කිරුළහිමි ග්‍යොන්ජොන් කුමරුන්ව සියසුනට පත් කළා. ඊට වසර දෙකකට පසු එනම් 1720 දී සුක්ජෝන් රජුත් මියගිය අතර ඔහු මිය යාමට පෙර යීයිම් යොන් කුමරුට යෙවුනින් කුමරුන්ව ග්‍යොන්ජොන් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කරන මෙන්
පවසා තිබිනි වසර 4ක රාජ්‍ය සමයකින් පසු 1724 දී ස්වාභාවික මරණයකින් කිරුළ හිමි කුමරු මිය යයි එම වසරේදීම ජෝසන් රාජධානියේ 21 වන රජු ලෙස ඩොන්ගී හෙවත් චෝයි සුක්බින් බිසවගේ පුත් යෙවුනින් ගුම් කුමරු බලයට පත්වේ චෝයි උපබිසවට ඇගේ මරණින් පසු හග්යොන් ආර්යාව හෙවත් චෝයි වංශයේ රාජකීය වංශවත් සුක්බිසව යන මරණාපර නාමය ලබා දුන් අතර 1753 දී හග්යොන් හෙවත් සුමිහිරි ප්‍රණාමය සහ නැවත හුයිදොක් හෙවත් උතුම් සද්ගුණේ සහ අන්සුන් හෙවත් ශාන්ත පාරිශුද්ධය වන මරණාපර නාමයන්ට ඔසවා තබන ලදී. ඉතින් අපි මෙතනදී කතා කළේ ඒ සැබෑ ඉතිහාස කතාවේ කරුණු කිහිපයක් ගැන පමණයි. මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහින් දැනගන්න පුළුවන්. මෙම ටෙල් නාට්‍ය පෙරට අතුල රන්සිලිලාල් මහතාගේ පද රචනෙන් නිර්මාණය වූ තේමා ගීතද ඉතාමත් ආකර්ෂණීය බව කිව යුතුමය. එමෙන්ම ඔහු විසින් රචිත එම තේමා ගීතයේ ඔහුගේම රූප රචනයේද ඉතා ආකර්ෂණීය වන බව විශේෂයෙන්ම කිව යුතුය. කතා පෙළ තුලින් ගීතයේ පදවලට සහ රිද්මයට ගැළපෙන පරිදි උචිතම රූපයේ සොයා සංස්කරණය කිරීමට අතුල රන්සිලිලාල් මහතාට ඇති එම හැකියාව ඇත්තෙන්ම අගය කළ යුතුමය. මනුදම් උයනේ කුමරියනේ යන ප්‍රධාන තේමා ගීතයට අමතරව මේ කඳු යායම පායාලා ඔබ දුරින් රැඳී කොහි යනවාදෝ අහස් කුසේ හුරතල් බිඳිලා ආදරයේ කැඩපත ඒ කඳු යායම සංසාරයේ නිම්හිම් සොයා සහ අන්සවියෙන් පියවරණු තබූ ඇතුළු අතුරු තේමා ගීත රසක්ද කතා පෙළ සඳහා අනර්ග ලෙස නිර්මාණය වී ඇත. අතුල රන්සිරිලාල් මහතා ඇතුළු පිරිස තෝරාගත් මෙම කතාපෙළ ඉතාමත් විශිෂ්ට බව නැවතත් කිව යුතුය. මෙම කතාපෙළට මෙතරම් සම්මාන රාශියක් හිමිවීමට හේතුවත් ඒ විය හැකියි. විශේෂයෙන්ම ජාතික රූපවාහිනී ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ ටෙලි නාට්‍ය පෙළ ලෙස මෙම ටෙලි නාට්‍ය පෙළ ඉතිහාසගත වූ අතර රයිගම් ටෙලි නාට්‍ය උළෙලේදී හොඳම හඬකැවූ ටෙලි නාට්‍ය ලෙසද සම්මාන ලැබූහ. 2013 වසරේ සුජාත දීනී කතා පෙළෙන් පසු සවස 6:30 වෙලාවට පදිංචි වූ අභීත දීනී කතාමාලාව නැවතත් 2020 වසරේදීද ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහළින්ම දිනා ගැනීමට සමත් විය. ඉතින් ඔයාලගේ අදහස මොකද්ද? ඔයාලත් අභීත දීනී කතාමාලාවට කැමතිද? නැතිනම් අකමැතිද? එහෙනම් ඔයාලගේ ප්‍රියතම කතාමාලාව මොකද්ද? ඔයාලගේ හැම අදහසක්ම පහලින් කමෙන්ට් කරන්න. නැරඹුවාට ස්තුතියි. තවත් මේ වගේ ගොඩක් වීඩියෝස් නැරඹීමට SL Tactics අපේ YouTube channel එක subscribe කරන්න.